ඔබ උපන් මාසය අනුව ඔබ කුමන ආකාරයේ කාන්තාවක්ද? උපදින සෑම විටම විශේෂ අවස්ථාවක් වනවා වගේම සෑම මාසයකටම විවිධ පෞෂ ලක්ෂණ සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරය බැලීම සිත් ඇදගන්නා කරුණක්. ඉතින් ඔබ ජනවාරිද නැත්නම් දෙසැම්බර් සොඳුරු යුවතියක් වුණත් ඔබේ උපන් මාසය ඔබ ගැන පවසන්නේ මොකක්ද කියලා අපි බලමු. ජනවාරි ජනවාරි මාසයේ උපන් අය ඔවුන්ගේ විනයගරුක හා සංවිධානාත්මක භාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබ ජීවිතයට පිවිසෙන්නේ ව්‍යුහය සහ පිළිවෙල පිළිබඳව හැඟීමකි. සෑම විටම පැහැදිලි සැලැස්මක් මනසේ තබාගෙන මේ ලක්ෂණය ඔබගේ පෞද්ගලික ජීවිතය හෝ වෘත්තීය ජීවිතය වෙනවා. ඔබගේ ජීවිතයේ සෑම අංශයකින්ම පැහැදිලි වෙනවා. ඔබ ඔබේ සූක්ෂම බව සහ විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ප්‍රසිද්ධයි. ඒ ඔබව අන් අයගෙන් වෙන් කරනවා. ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අතිශයින්ම අවධානය යොමු කරන පුද්ගලයෙකු ලෙස ඔබ බොහෝ විට ඔබ වෙනුවෙන් උසස් ප්‍රමිතීන් සකසා ගන්නවා වගේම ඔබට සාර්ථක වීමට දැඩි ආශාවක් තියෙනවා. ඔබේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ උත්සාහය කිරීමට ඔබ කැමැත්තෙන් සිටිනවා වගේම ඔබ අභියෝගයකින් පසුබට නොවෙනවා. මෙම නොපසුබස්නා සාර්ථකත්වයේ පසුපස හඹා යාම ඔබව අන් අයගෙන් කැපී පෙනෙන අතර විශිෂ්ට දේ අත්කර ගැනීමට හේතු වෙනවා. එපමණ ජනවාරි මාසයේ උපත ලබන පුද්ගලයින්ට විශාල වගකීම් තියෙනවා. ඔබ ඔබේ වගකීම් බැරෑරුම් ලෙස සලකන අතර ඒවා ඉටු කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සෑම විටම කැමැතෙන් සිටිනවා. ඔබ සෑම විටම ඔවුන් වෙනුවෙන් සිටින බව දැනගෙන ඔබේ මිතුරන් සහ පවුලේ අය බොහෝ විට ඔබට සහාය සහ මඟ පෙන්වීම සඳහා යොමු වෙනවා. කෙසේ වෙතත් ජනවාරි මාසයේ උපත ලැබීමට යම් අවාසි තියෙනවා. ඔබ සමහර අවස්ථාවලදී චිත්තවේගීය වශයෙන් තරමක් දුරස් විය හැකියි. අන් අයට ඔබ සමග ගැඹුරු මට්ටමකින් සම්බන්ධ වීමට අපහසු වෙනවා. ඔබ අනාරක්ෂිත බව සමග පොරබදමින් අන් අයට විවෘත වීම ඉඩක් තියෙනවා. ඒ ඔබව දුර්වල කරයි යන බියෙන් මේ සමහර විට ඔබ සහ අන් අය අතර බාධකයක් නිර්මාණය කරන්න පුළුවන්. ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගැනීමේදී එය අභියෝගාත්මක වෙන්න පුළුවන්. පෙඹරවාරි පෙඹරවාරි මාසයේ උපන් අය ඔවුන්ගේ මානසික හා සංවේදී ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට අන් අයට උපකාර කිරීමට දැඩි ආශාවක් තියෙනවා වගේම ඔබ බොහෝ විට සමාජ සාධාරණත්වයේ සමානාත්වයේ සහ වැඩි යහපත ප්‍රවාදනය කරන හේතු කෙරෙහිද ඔබ ඇදිලා යනවා. ඔබ ඔබේ පරාර්ථකාමී බව සහ අන් අයගේ අවශ්‍යතා ඔබේ අවශ්‍යතාවලට වඩා තැබීමට ඇති කැමැත නිසා ඔබ ප්‍රසිද්ධයි. ඉහළ බුද්ධියක් ඇති අයෙකු ලෙස ඔබට විශාල අනුකම්පාවක් සහ සංවේදනයක් තියෙනවා. යමෙකුට අවශ්‍ය වූ විට හෝ අධෛර්යයට පත් වූ විට ඔබට දැනිය හැකි අතර ඔබ සෑම විටම සවන් දීමට හෝ උපකාර කිරීමට උත්සාහ කරන්න. මේ ගුණාංගය ඔබව විශිෂ්ට මිතුරෙකු සහ විශ්වාසවන්තයෙකු බවට පත් කරනවා. මන්ද මිනිසුන් බොහෝ විට සැනසෙල්ල සහ සහාය සඳහා ඔබ වෙත හැරෙනවා. කෙසේ වෙතත් පෙබරවාරි මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී ටිකක් වෙන් විය හැකි අතර ඔබ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔබට අරගල කළ හැකි. අන් අය ඔබව විනිශ්චය කරනු ඇතැයි හෝ ඔබව දුර්වල ලෙස දකිනු ඇතැයි යන බියෙන් ඔබ ඔබේ හැඟීම් ඔබම තබා ගැනීමට නැඹුරු වෙනවා. මේ සමහර විට වරදවා වටහා ගැනීම වලට තුඩු දිය හැකි. මන්ද අන් අය ඔබව දුරස්ථ හෝ ළඟා විය නොහැකි ලෙසට වටහා ගන්න පුළුවන්. එසේ තිබියදීත් ඔබ සංවේදී සහ දයනුකම්පිත ස්වභාවයෙන් බැබළෙනවා වගේම ඔබ දිගටම ලෝකයේ තුල ධනාත්මක බලපෑමක් ඇති කරනවා. අන් අයට උපකාර කිරීම සම්බන්ධ සමාජ වැඩ උපදේශන හෝ වෙනත් ශේෂ්ත්‍රවල වෘත්තීන් වෙත ඔබ ඇදී යන්න පුළුවන්. ඔබ හදවතින් සැබෑ මානව හිතවාදියෙකු වනවා වගේම සෑම විටම ලෝකයේ වෙනසක් ඇති කිරීමට ඔබේ මාර්ගයෙන් පිටත් වෙනවා. මාර්සු මාතු මාසයේ උපන් අය ඔවුන්ගේ කලාත්මක හා මනක්කල්පිත ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට අලංකාර සහ සෞන්දර්ය සඳහා විශාල ආගයක් තියෙනවා වගේම ඔබට සෑම විටම නිර්මාණශීලීව ප්‍රකාශ කිරීමට ක්‍රම සොයමින් සිටිනවා. ඔබේ කලාත්මක හැකියාවන් සංගීතයේ ලිවීම, චිත්‍ර ඇඳීම හෝ වෙනත් ඕනෑම ආකාරයක කලාත්මක ප්‍රකාශයක් හරහා වෙනවා. බොහෝ ආකාරවලින් ඒවා ප්‍රකාශ වෙන්න පුළුවන්. ඉතා සංවේදී පුද්ගලයෙකු ලෙස ඔබට අන් අය කෙරෙහි විශාල අනුකම්පාවක් තියෙනවා. ඔබ අවට සිටින අයගේ හැඟීම් වලට ඔබ සංවේදී වෙනවා වගේම අන් අය දැකීමට සහ ඇසීමට දැනෙන බවට වග බලා ගැනීමට බොහෝ විට ඔබේ මාර්ගයෙන් ඉවත් වන්න. ඔබ අන් අයව ළඟා කර ගැනීමට ඔබට ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඒ ඔබට විශිෂ්ට සවන් දෙන්නෙකු සහ විශ්වාසවන්තකයෙකු බවට පත් කරනවා. කොහොම වුණත් මාතු මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් සංවේදී වෙන්න පුළුවන්. විවේචන ඔබට දැඩි ලෙස පහර දෙන්නත් පුළුවන්. ඔබේ කාර්යයෙන් ඔබේ හැඟීම් වෙන් කිරීමට ඔබ අරගල කළ හැකි අතර නිෂේධාත්මක ප්‍රතිපෝෂ
පෝෂණ පුද්ගලික ප්‍රහාරයක් ලෙස දැනෙන්නත් පුළුවන්. වර්ධනය සහ සංවර්ධනය සඳහා නිර්මාණාත්මක විවේචන අවශ්‍ය බව මතක තබා ගැනීම වැදගත් වගේම ඔබේ නිර්මාණාත්මක ආශාවන් පසුපස හඹා යෑමෙන් ඔබව ආධෛර්යමත් කිරීමට ඉඩ නොදෙන්න. එසේ තිබියදීත් ඔබේ කලාත්මක සහ සංවේදී ස්වභාවය ඔබව සැබවින්ම අද්විතීය පුද්ගලිකු බවට පත් කරනවා. සෑම සමාජ තත්වයකටම ඔබේ නිර්මාණාත්මක ශක්තිය සහ සංවේදී ස්වභාවය ගෙනීම ඔබ බොහෝ විට පක්ෂයේ ජීවිතයයි. ඔබට අන් අය සමග සම්බන්ධ වීමට සහ ඔවුන්ට පෙනෙන සහ ඇසෙන බව දැනීමට ස්වාභාවික හැකියාවක් තියෙනවා. අප්‍රේල් මාසය. අප්‍රේල් මාසයේ උපන් අය ඔවුන්ගේ වික්‍රමාන්විත හා නිර්භීත ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. විදේශ රටකට සංචාරය කිරීම, නව ක්‍රීඩාවක් උත්සාහ කිරීම හෝ අභියෝගාත්මක ව්‍යාපෘතියක් බාර ගැනීම වැනි අලුත් දේවල් ගවේෂණය කිරීමට ඔබට ස්වාභාවික කුතුහලයක් සහ ඇල්මක් තියෙනවා. ඔබට ත්‍රාසජනක පිපාසයක් ඇති අතර සෑම විටම අභියෝගයක් සඳහා සූදානම් වෙනවා. ඔබේ නිර්භීත ස්වභාවය අන් අයගෙන් ඈත් විය හැකි අවධානම් ගැනීමට ඔබට ඉඩ සලසනවා. ඔබ බොහෝ විට නව සහ ආකර්ෂණීය අත්දැකීම් ඉදිරියෙන්ම සිටින බව ඔබ සොයාගෙන තියෙනවා. ඉතා ස්වාධීන පුද්ගලයෙකු ලෙස ඔබට ශක්තිමත් ආත්ම හැඟීමක් ඇති අතර ඔබ විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමට බිය නැහැ. ඔබ කවුරුන්ද යන්න සහ ඔබට ජීවිතයේ අත්කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳව ඔබට පැහැදිලි දැක්මක් තියෙනවා. ඔබේ ස්වාධීන ස්වභාවය යනු ඔබ තනිව සිටීම පහසු කරන, ඔබට ස්වාධීනව වැඩ කළ හැකි පරිසරයක දියුණු විය හැකි බවයි. කොහොම වුණත් අප්‍රේල් මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබට සමහර විට තරමක් ආවේගශීලී විය හැකි අතර දේවල් ගැන නොසිතා ක්‍රියා කළ හැකි. ත්‍රාසජනක සහ අවදානම් දැරීමට ඇති ඔබේ ආදරය සමහර විට හොඳින් සිතා බලා නැති තීරණ ගැනීමට ඔබව යොමු කළ හැකි. ඔබේ ස්වාධීනත්වය සහ නිදහස අන් සියල්ලටම වඩා අගය කිරීමට ඔබ නැඹුරු වන බැවින් ඔබට කැපවීමෙන් ඒවාට යොමු විය හැකි. එසේ තිබීදී ඔබේ වික්‍රමාන්විත සහ ස්වාධීන භාවය ඔබව සැබෑ ට්‍රේබ්ලේසර් බවට පත් කරනවා. ඔබ අවදානම් ගැනීමට සහ අලුත් දේවල් අත්හදා බැලීමට බිය නොවන වගේම ඔබේ නිර්භීතකම අන් අයට ඔවුන්ගේ සුව පහසු කලාපෙන් පිටතට යාමට පොළඹවනවා. ඔබ ශක්තිමත් යන්නෙන් අදහස් වන්නේ ඔබේ ඉලක්ක සහ සිහින විශ්වාසයෙන් යුතුව හඹා යා හැකි බව. මැයි මාසයේ උපන් අය ඔවුන්ගේ විශ්වාසවන්ත හා විශ්වාසනීය ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබ වගකීම් බැරෑරුම් ලෙස සලකනවා වගේම සෑම විටම උදව් කිරීමට කැමැති අය. ඔබට විශිෂ්ට වැඩ ආචාර ධර්ම ඇති අතර අතිශයින්ම විශ්වාසදායක, එමගින් ඔබව පෞද්ගලික සහ වෘත්තීය පැසසුම් දෙකෙහිම වටිනාවත්කමක් බවට පත් කරනවා. සවිස්තරාත්මක සහ ශක්තිමත් ආයතනික කුසලතා කෙරෙහි ඔබේ අවධානය ඔබ බාර ගන්නා ඕනෑම කාර්යයක් තුළ විශිෂ්ට වීමට ඔබට ඉඩ සලසනවා. ඉතා ඉහළ බුද්ධියක් ඇති අයකු ලෙස ඔබට විශාල මතකයක් සහ දැනුම පිපාසයක් තියෙනවා. ඔබ ඉගෙනීමට ප්‍රිය කරනවා වගේම ඔබේ දැනුම පදනම් පුළුල් කිරීමට සෑම විටම නවතොරතුරු සොයමින් ඉන්නවා. තොරතුරු උකහා ගැනීමට සහ රඳවා ගැනීමට ඔබට ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඒ ඔබව විශිෂ්ට ගැටලු විසඳන්නෙකු සහ විවේචනාත්මක චින්තකයෙකු බවට පත් කරනවා. කෙසේ වෙතත් මේ මාසයේ උපත ලැබීමදෙහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් මුරණ්ඩු විය හැකි අතර ඔබට අමනාපකම් අත්හැරීමට අපහසු විය හැකි. ඔබට හරි වැරද්ද පිළිබඳව දැඩි හැඟීමක් ඇති අතර ඔබේ වටිනාකම් අභියෝගයකට ලක්වන බව ඔබට හැඟේ නම් ආරක්ෂාකාරී විය හැකි. සමාව දීම සහ සංවේදනය වර්ධනය කරගත යුතු වැදගත් ගුණාංගයක් බව ඔබ මතක තබා ගැනීම වැදගත්. මන්ද ඒවා අන් අය සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට උපකාරී වෙනවා. එසේ තිබියදීත් ඔබේ විශ්වාසවන්ත සහ විශ්වාසනීය ස්වභාවය ඔබ අවට සිටින අයට ඇදහිය නොහැකි තරම් වටිනා සම්පතක් බවට පත් කරනවා. ඔබේ බුද්ධිය සහ වැඩ ආචාර ධර්ම ඔබට ඕනෑම තත්වයකදී විශිෂ්ට වීමට ඉඩ සලසනවා. තොරතුරු මතක තබා ගැනීමට සහ සැකසීමට ඔබට ඇති හැකියාව යන්නේ අදහස් වන්නේ ඔබට දැනුවත් තීරණ ගැනීමට සහ ඕනෑම සාකච්ඡාවකට වටිනා අවබෝධයක් ලබා දීමට හැකි බව. ජූනි මාසයේ උපන් අය ඔවුන්ගේ කුතුහලයෙන් හා විමසිලිමත් ස්වභාවයට ප්‍රසිද්ධයි. ඔබට දැනුම සඳහා ස්වාභාවික පිපාසය ඇති අතර සෑම විටම අලුත් දේවල් ඉගෙන ගැනීමට උනන්දු වෙනවා. ඔබේ විමසිලිමත් මනස ඔබ අවට ලෝකය ගවේෂණය කිරීමට සහ නව අත්දැකීම් සෙවීමට ඔබව පොළඹවනවා. මෙම ස්වාභාවික කුතුහලය ඔබව විශිෂ්ට ඉගෙන ගන්නෙකු බවට පත් කරනවා. ඒ වගේම යමක් පැහැදිලි නැති විට ප්‍රශ්න ඇසීමට හෝ පැහැදිලි කිරීමට සෙවීමට ඔබ බිය වෙන්නේ නැහැ. ඔබ ඉතාම සමාජශීලී වන අතර හාස්‍යජනක හැඟීම් ඇති අය. ඔබ මිනිසුන් වටා සිටීමෙන් සතුටක් ලබනව වගේම අන් අයට සුවපහසු දැනීමට ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඔබට ආකර්ෂණීය පෞෂ්‍යයක් තියෙනවා. එමගින් ඔබ අවට සිටීම සතුටක් ගෙන දෙනවා. ඔබේ හාස්‍ය පිළිබඳව හැඟීම බෝවනව වගේම ඔබ
සෑම විටම විහිළුවක් කිරීමට හෝ ඔබ අවට සිටින අය සමග සිනහවක් බෙදා ගැනීමට සූදානම්. කොහොම වුණත් ජූනි මාසයේ උපත ලැබීම දෙහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් නොසන්සුන් විය හැකි අතර අවධානයෙන් සිටීම සමග අරගල කරන්න පුළුවන්. බොහෝ රුචිකත්වයන් සහ ආශාවන් සමග ඔබට එක දෙයකට කැප වී ඒ සම්පූර්ණ කිරීම දැකීම දුෂ්කර වෙන්න පුළුවන්. ඔබේ කුතුහලය ඔබව බොහෝ මාර්ග කරා ගෙන යා හැකි නමුත් ඔබට වඩාත් වැදගත් දේ කෙරෙහි ඔබේ ශක්තිය සහ අවධානය යොමු කිරීම වැදගත්. එසේ තිබියදීත් ඔබේ කුතුහලය සහ විමසිලිමත් ස්වභාවය ඔබව විශිෂ්ට ඉගෙනගන්නෙකු සහ ස්වාභාවික ගැටලු විසඳන්නෙකු බවට පත් කරනවා. ඔබේ සමාජශීලී පෞෂ්‍ය සහ හාස්‍ය පිළිබඳව හැඟීම ඕනෑම සමාජ තත්වයකදී ඔබව වටිනා සම්පතක් බවට පත් කරනවා. සුළු අවධානයක් සහ අදිෂ්ඨානයක් ඇතිව ඔබට ඔබේ ශක්තිය මෙහෙවා විශිෂ්ට දේවල් ඉටු කරන්න පුළුවන්. ජූලි මාසයේ උපන් අය ඔවුන්ගේ සංවේදී හා පෝෂණ ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට ඔබ සහ අන් අය පිළිබඳව ගැඹුරු චිත්තවේගී අවබෝධයක් තියෙනවා. ඒ ඔබව අතිශයින් සංවේදී කරනවා. ඔබ අන් අය ගැන සැලකිලිමත් වීමට ස්වාභාවික නැඹුරුවක් ඇති අතර බොහෝ විට අන් අයගේ අවශ්‍යතා ඔබේ අවශ්‍යතාවලට වඩා තබනවා. මෙම පෝෂණ ගුණය ඔබ අවට සිටින අයට හොඳ මිතුරෙකු සහ රැක බලා ගන්නෙකු බවට පත් කරනවා. ඔබද ඉතා පක්ෂපාතී වගේම විශිෂ්ට හාස්‍යජනක හැඟීම් තියෙනවා. ඔබ ඔබේ සම්බන්ධතා අගය කරන අතර ඔබ සැලකිලිමත් වන අයෙකු වෙනුවෙන් කැප වී සිටිනවා. අන් අයට පහසුවක් දැනීමට ඔබට ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඔබේ හාස්‍ය බොහෝ විට ඕනෑම අවස්ථාවක මනෝභාවය සැහැල්ලු කරනවා. ඔබ අවට සිටින අයට සැනසෙල්ලේ සහ සහයෝගයේ විශිෂ්ට මූලාශ්‍රයක්. කෙසේ වෙතත් ජූලි මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබට සමහර අවස්ථාවලදී තරමක් මනෝභාවයක් ඇති විය හැකි අතර ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමට අරගල කළ හැකි. ඔබේ හැඟීම් යටපත් කර තබා ගැනීමේ ප්‍රවණතාවය ඔබට තියෙනවා. එමගින් ඔබට හැඟෙන ආකාරය අන් අයට තේරුම් ගැනීමට අපහසු විය හැකි. ඔබේ හැඟීම් විවෘතව සන්නිවේදනය කිරීම ඔබට වැදගත් වෙනවා. එවිට අන් අයට ඔබට සහාය වීමට සහ ඔබට වඩා හොඳින් තේරුම් ගත හැකි. එසේ තිබියදීත් ඔබ සංවේදී සහ පෝෂණීය ස්වභාවය ඔබව විශිෂ්ට රැක බලා ගන්නෙකු සහ මිතුරෙකු බවට පත් කරනවා. ඔබේ පක්ෂපාතීත්වය සහ හාස්‍ය පිළිබඳ හැඟීම ඕනෑම සමාජ තත්ත්වයකදී ඔබව වටිනා සම්පතක් බවට පත් කරනවා. කුඩා ස්වං දැනුවත් භාවයකින් සහ විවෘත සන්නිවේදනයකින් ඔබට ජූලි මාසයේ උපත ලැබීමේ අභියෝග සමග සැරසීමට සහ ඔබේ සම්බන්ධතා සහ පෞද්ගලික ජීවිතය තුළ දියුණු වෙන්න පුළුවන්. අගෝස්තු මාසයේ උපන් අය ඔවුන්ගේ ආකර්ෂණීය හා විශ්වාසනීය ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට ස්වාභාවික චමත්කාරය සහ මිනිසුන් සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔබට පහසුවේ මිනිසුන් දිනා ගැනීමට පහසු වෙනවා. ඔබේ පිටතට යන සහ සමාජශීලී ස්වභාවය ඔබව විශිෂ්ට ජාලකරුවෙක් බවට පත් කරන අතර බොහෝ විට ඔබට සමාජ තත්ත්වයන් තුළ විශිෂ්ට වීමට උපකාරී වෙනවා. ඔබද ඉදා අභිලාෂකාමී වන වගේම විශාල ස්වයං හැඟීමක් තියෙනවා. ඔබට ජීවිතය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ පිළිබඳව පැහැදිලි දැක්මක් තියෙනවා වගේම ඔබේ සිහින සැබෑ කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔබ බිය නැහැ. ඔබට දැඩි අරමුණක් සහ අදිෂ්ඨානයක් ඇති අතර එය ඔබ වටා සිටින අයව බොහෝ විට ප්‍රබෝධමත් කරනවා. කොහොම වුණත් අගෝස්තු මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් අහංකාර විය හැකි අතර විවේචන සමග පොරබදනවා. ඔබට ස්වයං වටිනාකම පිළිබඳව දැඩි හැඟීමක් ඇති අතර විවේචන පෞද්ගලිකව ගත හැකි. නිර්මාණාත්මකව ප්‍රතිපෝෂණය ලබා ගන්නේ කෙසේද සහ එය වර්ධනය වීමට සහ සංවර්ධනය කිරීමට භාවිතා කරන්නේ කෙසේදයි ඉගෙන ගැනීම ඔබට වැදගත් වෙනවා. එසේ තිබේදීත් ඔබ ආකර්ෂණීය සහ විශ්වාසනීය ස්වභාවය ඔබව විශිෂ්ට නායකයෙකු සහ බලපෑම් කරන්නෙකු බවට පත් කරනවා. ඔබේ අභිලාෂය සහ අදිෂ්ඨානය ඔබ වටා සිටින අයට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සහ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පොළඹවනවා. කුඩා ස්වයං ආවර්ජනයක් සහ ප්‍රතිපෝෂණ ලබා ගැනීමට ඇති කැමැත්ත සමග ඔබට අගෝස්තු මාසයේ උපත ලැබීමේ අභියෝගවලට සැරසීමට සහ ඔබේ අරමුණු සහ සිහින සාක්ෂාත් කර ගැනීමට දිගටම කරගෙන යා හැකි. සැප්තැම්බර් ඔබ උපත ලැබුවේ සැප්තැම්බර් මාසයේ නම් ඔබ ඔබේ විශ්ලේෂණාත්මක හා තාර්කික ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට විස්තර කෙරෙහි විශාල අවධානයක් ඇති අතර ජීවිතයට ඔබේ ප්‍රවේශයන් අතිශයින්ම ක්‍රමානුකූලයි. සංකීර්ණ ගැටලු විශ්ලේෂණය කිරීමට සහ තේරුම් ගැනීමට ඔබට ස්වාභාවික නැඹුරුවක් තියෙනවා වගේම විවේචනාත්මක චින්තනය සහ තර්කණයේ අවශ්‍ය ශේෂ්ත්‍රවලට ඔබ විශිෂ්ටයි. ඔබද ඉතා බුද්ධිමත් හා විශිෂ්ට මතක ශක්තියක් තියෙනවා. අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ ගවේෂණය කිරීමට ඔබ පොළඹවන නොයවසිය හැකි කුතුහලයක් ඔබට තියෙනවා. ඔබට තොරතුරු රඳවා තබා ගැනීමට ස්වාභාවික යෝග්‍යතාවයක් ඇති අතර ඒ පහසුවෙන් මතක තබා
ගැනීමට හැකියාවක් තියෙනවා. ජීවිතයේදී ඔබේ තාර්කික සහ විශ්ලේෂණාත්මක ප්‍රවේශය ඔබව විශිෂ්ට ගැටලු විසඳන්නෙකු බවට පත් කරනවා. ඔබ බොහෝ විට විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය වැනි ශාස්ත්‍රවලට විශිෂ්ටයි. කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් විවේචනාත්මක විය හැකිය අතර අසාර්ථකත්වයේ පිළිගැනීම සමග අරගල කරන්න පුළුවන්. ඔබට ඔබ වෙනුවෙන් උසස් ප්‍රමිතීන් ඇති අතර සැලසුම් කළ පරිදි දේවල් සිදු නොවුණු විට ඔබටම තරමක් අපහසු වෙන්න පුළුවන්. ඉගෙනීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස අසාර්ථකත්වයේ පිළිගන්න ආකාරයේ ඉගෙන ගැනීම සහ එය පෞද්ගලික අසාර්ථකත්වයක් ලෙස නොසලකන ආකාරයේ ඉගෙන ගැනීම ඔබට වැදගත්. එසේ තිබියදී ඔබේ විශ්ලේෂණාත්මක හා තාර්කික ස්වභාවය ඔබව විශිෂ්ට ගැටලු විසඳන්නෙකු සහ විවේචනාත්මක චින්තකයෙකු බවට පත් කරනවා. විවිධ දෘෂ්ටි කෝණ වලින් දේවල් දැකීම සහ සංකීර්ණ ගැටලු සඳහා නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට ඔබට අද්විතීය හැකියාවක් තියෙනවා. ඔබේ බුද්ධිය සහ සවිස්තරාත්මක අවධානය ඔබ හඹා යාමට තෝරා ගන්නා ඕනෑම ශාස්ත්‍රයක සම්පතක් බවට පත් කරනවා. ඔක්තෝබර් ඔබ උපත ලැබුවේ ඔක්තෝබර් මාසයේ නම් ඔබ ඔබේ රාජ්‍ය තාන්ත්‍රික හා සාධාරණ ස්වභාවය සඳහා ප්‍රසිද්ධයි. ඔබට තර්කය දෙපැත්තකම දැකීමට විශාල හැකියාවක් ඇති අතර සෑම විටම පොදු පදනමක් සොයා ගැනීමට මාර්ග සොයමින් සිටිනවා. ඔබට ගැටුම් නිරාකරණය කිරීමේ ස්වාභාවික කුසලතා ඇති අතර මිනිසුන් එකටගෙන ඒමේ දක්ෂතාවයක් තියෙනවා. ඔබද ඉතා නිර්මාණශීලී වගේම විශිෂ්ට හාස්‍යජනක හැඟීමක් තියෙනවා. ඔබේ නිර්මාණශීලීත්වය සහ පරිකල්පනයේ ඔබව විශිෂ්ට ගැටලු විසඳන්නෙකු බවට පත් කරනවා. ඔබ බොහෝ විට කලාව, නිර්මාණය සහ ලේඛනය වැනි ශාස්ත්‍රවල විශිෂ්ටයි. සීමාවෙන් පිටත සිටීමට සහ ගැටලු සඳහා නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට ඔබට අද්විතීය හැකියාවක් තියෙනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ උපතද එහි අභියෝග සමග පැමිණෙනවා. ඔබ සමහර අවස්ථාවලදී තරමක් අවිනිශ්චිත විය හැකි අතර තීරණ ගැනීමේදී අරගල කරන්න පුළුවන්. මේ තර්කයක පැති දෙකම දැකීමට ඇති ඔබේ ආශාව සහ තේරීමක් කිරීමට පෙර සියලු විකල්පයන් කිරා බැලීම ඔබේ ස්වාභාවික ප්‍රවණතාවයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඔබේ සහජ බුද්ධිය විශ්වාස කිරීම සහ නියමිත වේලාවට තීරණ ගැනීමට ඉගෙන ගැනීම ඔබට වැදගත් වෙනවා. එසේ තිබියදී ඔබේ රාජතාන්ත්‍රික සහ සාධාරණ මනසක් ඇති ස්වභාවය ඔබව ඕනෑම කණ්ඩායමක වටිනාවත්කමක් බවට පත් කරනවා. සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ පොදු ඉලක්ක කරා සහයෝගීව වැඩ කිරීමට ඔබට ස්වාභාවික දක්ෂතාවයක් තියෙනවා. ඔබේ නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය ඔබව අසමසම ගැටලු විසඳන්නෙකු බවට පත් කරන අතර විවිධ දෘෂ්ටි කෝණ වලින් දේවල් දැකීමට ඔබට ඇති හැකියාව සංකීර්ණ ගැටලු සඳහා නව්‍ය විසඳුම් සෙවීමට ඔබට ඉඩ සලසනවා. නොවැම්බර් නොවැම්බරේ ඉපදුන අය බොහෝ විට සලකනු ලබන්නේ අන් අය පහසුවෙන් ඔවුන් වෙත ආකර්ෂණය කරගත හැකි චුම්බක සහ ආකර්ෂණීය පෞෂයක් ඇති අය ලෙස. ඔවුන් ඔවුන්ගේ විශ්වාසය සහ ප්‍රතිපත්ති කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව දන්නා අතර ඒවා ආරක්ෂා කිරීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ. ඔවුන්ගේ විශ්වාසය සහ ඔවුන්ගේ අරමුණු කෙරෙහි නොසැලෙන කැපවීම ඔවුන් සමූහයාගෙන් කැපී පෙනෙනවා. ඔවුන්ගේ ත්‍රිවෘර ස්වභාවයේ සමහර විට ඔවුන් අන් අයට බිය උපදවන බව පෙන්විය හැකි. නමුත් මේට හේතුව ඔවුන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම. නොවැම්බරේ උපන් බොහෝ පුද්ගලයන් බොහෝ විට බුද්ධිමත් වන අතර විශිෂ්ට මතකයක් ඇති අතර එමගින් තොරතුරු ඉක්මනින් අවශෝෂණය කර ඔවුන්ගේ වාසියට භාවිතා කිරීමට ඉඩ සලසනවා. කොහොම වුණත් ඔවුන්ගේ ආශාව සහ තීව්‍රතාවය සන්තකත්වයට සහ දේවල් තදින් අල්ලා ගැනීමේ ප්‍රවණතාවයටද හේතු විය හැකි. සම්බන්ධතාවයක්, අදහසක් හෝ විශ්වාසයක් වේවා ඔවුන් යම් දෙයකට සම්බන්ධ වූ පසු එය අත්හැරීම ඔවුන්ට අපහසුයි. මෙම ගති ලක්ෂණ සමහර විට අන් අය සමග ගැටුම් ඇති කළ හැකි. නමුත් පූර්ණ කැපවීමෙන් හා අදිෂ්ඨානයෙන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ව පොළඹ වන්නේ දේය. දෙසැම්බර් දෙසැම්බර්වල ඉපදුන අය බොහෝ විට විනෝදජනක සහ දීමනා ආත්මයක් සමග සම්බන්ධ වෙනවා. ඔවුන් ස්වභාවයෙන්ම ත්‍යාගශීලී හා දයානුකම්පිත, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට සැම විටම උනන්දු වෙනවා. මෙම ගුණාංගය ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය අතර ඔවුන් ඉතා ජනප්‍රිය කරනවා. මන්ද ඔවුන් සෑම විටම අන් අයට මුල් තැන දීමට කැමැත්තෙන් සිටිනවා. ඔවුන්ට විශාල හාස්‍යජනක හැඟීමක් ඇති අතර අන් අයව හිනසවීම සතුටක් බොහෝ විට සාදේ ජීවිතයේ බවට පත් වෙනවා. ඔවුන් කාරුණික ස්වභාවයට අමතරව දෙසැම්බරයේ පුදුන කාන්තාවන් ත්‍රාසජනක හැඟීමක් ඇති කරනවා. ඔවුන් සෑම විටම නව අත්දැකීම් සොයන අතර අවදානම් දැරීමට ප්‍රිය කරනවා. කොහොම වුණත් මෙම වික්‍රමාන්විත ආත්මය සමහර විට ආවේගශීලී තීරණ ගැනීමට ඔවුන්ව යොමු කළ හැකි අතර ඔවුන් දිගු කාලීන සැලසුමට ඇලී සිටින අරගල කරන්න පුළුවන්. දෙසැම්බර් දරුවන් ජීවිතය පිළිබඳව ඔවුන්ගේ ශුභවාදී දෘෂ්ටිය සඳහාද ප්‍රසිද්ධයි. මිනිසුන් සහ තත්වයන් තුළ හොඳම දේ දැකීම
ඔවුන්ට ස්වාභාවික හැකියාවක් තියෙනවා සෑම විටම රිදී රේඛාව සොයනවා මෙම ධනාත්මක ආකල්පය ඔවුන් අවට සිටීම සතුරක්ගෙන දෙන අතර ඔවුන් බොහෝ විට ඔවුන්ගේ ආසාදිත ශක්තියෙන් අන්නයව ඔසවා තැබීමට සමත් වෙනවා කොහොම වුණත් ඔවුන්ගේ තාක්ෂීලී බව සහ ආවේගශීලී බව සමහර විට ඔවුන් අන්නයගෙන් ප්‍රයෝජන ගැනීමට හේතු විය හැකි අතර සීමාවන් සැකසීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට ඔවුන්ට අවශ්‍ය විය හැකි එසේ තිබියදී දෙසැම්බර් 23 ඔබ සැබවින්ම ලෝකයේ හිරු කිරණක් වගේම ඔවුන්ගේ කරුණාවන්ත හා වික්‍රමාන්විත ආත්මේ සැබවින්ම ප්‍රශංසනීයයි ඉතින් ඔබට එය තිබෙනවද ඔබේ උපන් මාසය කාන්තාවක් ලෙස ඔබගෙන පවසන දේ පිළිබඳව ඔබ සිතන්නේ මොකක්ද ඇත්ත වශයෙන්ම මෙම ගත ලක්ෂණ සෑම කෙනෙකුම අද්විතීය කරනවා නමුත් අපගේ උපන් මාසය අපගේ පෞෂත්වය සහ හැසිරීම හැඩගස්වා ගන්නේ කෙසේදයි බැලීම සෑම විටම සිත් ඇද ගන්නා කරුණක් ඔබ උපන් මාසය ඔබේ පෞෂයට ගැළපෙන බව ඔබ සිතනවද ඉතින් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක් ආශිර්වාද බොහෝ වේවා